ආයි බොන් දුවේ පුතේ. අතර පුතේ SS Chem වීඩියෝ මාලාව දැන් අපේ රසායන විද්‍යාව ඉගෙන ගන්න දරුවෝ ඉතාමත්ම ආසාවෙන් ඉතාමත්ම ප්‍රයෝජනවත්ව භාවිතා කරන අපිට තේරෙනවා. ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර සමග ඉතින් මම ඒකට සතුටු වෙනවා. වසර ගණනාවක රසායන විද්‍යාව ගන්වීමේ අත්දැකීම සහ සොස්පෙල උත්තරපත්‍ර පරීක්ෂා කිරීම අත්දැකීම සහ මගේ දැනුම මුල් කරගෙන මම උත්සාහ කරා උසස් පෙළ විභාගයට මුහුණ දෙන දරුවන්ට තියෙන තවත් විශාල අභියෝගයක් නැත්නම් විශාල ගැටලුවක් තමයි විභාග ප්‍රශ්නවලට සාර්ථක පිළිතුරු සෙවීම. මේ විභාගයේ ප්‍රශ්නවලට සාර්ථක පිළිතුරු සෙවීමේදී නැත්නම් ඒ ඇතිවන අපහසුතාවය පිළිබඳ අපි ටිකක් ගැඹුරින් හිතුවොත් මා ප්‍රධාන කරුණු තුනක් හඳුනාගත්තා. පළවෙනි කරුණ තමයි දරුවා නිවැරදිව සිද්ධාන්ත ග්‍රහණය කර නොගැනීම. කියන්නේ තියරි එක හරියට නැත්නම් අපිට විභාග ප්‍රශ්න සාර්ථක කරන්න බෑ. දෙවෙනි එක තමයි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නය නිවැරදිව අවබෝධ නොකර ගැනීම. ප්‍රශ්නේ තේරෙන්නේ නැත්නම් අපිට ප්‍රශ්න කරගන්නත් බෑ සාර්ථකව. තුන්වෙනි එක තමයි පිළිතුරක් නිවැරදිව සංවිධානය කර ගැනීම කරන්න බැරි නම් එතත් ප්‍රති අසාර්ථක. කියන්නේ අපි ලියන පිළිතුර පිළිතුරු පත්‍රයකට මාකිස් කීම එකත් එක්ක ටැලි වෙන්න ඕනේ, ගැළපෙන්න ඕනේ. ඒ ගැළපෙන්නේ නැත්නම් ඕන දරුවා අසාර්ථක වෙනවා. මෙන්න මේ කාරණා තුන මේ තුන් බිය වගේ නේ. මේ කාරණා තුන නිසා තමයි මේ අපේ දරුවෝ විභාගෙට අසාර්ථක වෙන්නේ. ඉතින් මේකේ විසඳුමක් ලෙස මම හිතුවා පුනරීක්ෂණයක් විදියට. කියන්නේ විෂය කරුණු මූලික වශයෙන් මතක් අත්‍යවශ්‍ය විෂය කරුණු ඉතාමත් වේගවත් පුනරීක්ෂණයක් මතක් කරමින් තවදුරටත් මේ විෂය කරුණු විමර්ශනය කරන්න පුළුවන් වැදගත් විභාග ප්‍රශ්න කීපයක්, විශේෂයෙන් බහුවර්ග ප්‍රශ්න කීපයක් මුල් කරගෙන ඒවාට පිළිතුරු සාකච්ඡා කරන මේ පැත්තෙන් විෂය කරුණු සාකච්ඡා කරන මේක සමගාමී මං කිය මූලික වශයෙන් අර කාරණා තුනකදී අපි දරුවෝ අසීරුතාවයටපත් වෙන්නේ. මේ අසීරුතාවයට පත්වන කාරණා තුනට පිළියමක් සරීම තමයි අපි මේ මෙතනින් ඉදිරියට ගෙනෙන SSK වීඩියෝ මාලාවේ පුනරීක්ෂණ වීඩියෝ මාලාව තුළින් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේක ක්‍රමානුකූලව පාඩම් පාඩම පළවෙනි පාඩම දෙවෙනි පාඩම දෙන්නේ ක්‍රමානුකූලව ඒකකින් ඒකකට ඉදිරිපත් කරනවා. මේ වීඩියෝ මාලාව පිළිවෙලට ක්‍රමානුකූලව නැරඹුවොත් මට ලොකු විශ්වාසයක් තියෙන පුතේ ඔබට උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍ර මම ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් මුහුණ දෙන ප්‍රශ්න පත්‍රය ආසන වශයෙන් බලාපොරොත්තු වෙනවා. 90,000ක් විතර ලංකාවේ දරුවෝ වසරකට රසායන විද්‍යාව ලියනවා. ඒ කියන්නේ උසස් පෙළ ඕනෑම විෂය ධාරාවකින් වැඩිම සිසුන් ප්‍රමාණයක් විතර ප්‍රශ්න පත්‍ර රසායන විද්‍යාව. මේක සරල විෂයක් බවට සරල ප්‍රශ්න පත්‍රයක් බවට පත් වෙයි කියලා මම විශ්වාස කරනවා. වීඩියෝ මාලාව පුතේ ක්‍රමානුකූලව තමයි මම ඔබට ප්‍රාර්ථනා කරනවා මේකෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්නට කියලා. හරි. ආයි බලන්න.